කවුරුද්දන්නව දැනටමත් අපි ජාතික ජනබලවේගයේ හැටියට අද 23 වෙනිදා මුගේ කොටදී පාගමනක් සහ රැලියක් සූදානම් කරලා තියෙනවා විශේෂයෙන් මේක සූදානම් කරේ අපි පහුගිය කාලේ තිස්සේ මේ ආණ්ඩුව ජනතා පීඩාවට පත් කරලා තියෙන සමයේ ජනපීඩක ආණ්ඩුවට ගෙදර යන්න කියලා බල කරන්නත් අනිත් පැත්තෙන් ගත්තාම අපේ රටේ වසර 74ක මේ සාපේ නිමා කරන්නත් ජනතා පෙළ ගැස්සීම සඳහා තමයි අපි මේ උද්ඝෝෂණ පාගමන සහ රැලිය සංවිධානය කළේ. එතකොට අපිට පහුගිය දවස්වල තොරතුරු ලැබුණා ආරංචියක් ලැබුණා මේ රැලිය කඩා කප්පල් කිරීමට කිසියම් උත්සාහයක් දරමින් ඉන්නවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා එයාගේ ගෝලයක් වෙච්ච එවන්ගාඩ් සමාගමේ කට්ටිය පාවිච්චි කරලා. එතකොට අපිට ඊ වෙනකොට තොරතුරු ගොඩක් හම්බුණා. ඒ තොරතුරු දැන් තහවුරුලා තියෙනවා. මේ වෙනකොට එවන්ගාඩ් සමාගමේ අයව එක එක තැන්වලින් කැඳවලා කොළඹට ඒගොල්ලන්ගේ කාර්යාලයට කැඳවලා කන්න බොන්න දීලා දැන් ඔවුන්ව තියාගෙන ඉන්නවා නුගේගොඩ මේ බැද්දගාන ප්‍රදේශයේ එවන්ගාඩ් ආයතනයේ ස්ථානයක් තියෙනවා. ඒ බැද්දගාන ප්‍රදේශයේ එවන්ගාඩ් ස්ථානය ගාවට ගෙනැල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය කැම්පීම් ලබා දීලා දැන් ඒගොල්ලන් එතනම තියෙන පාක් එකේ පෙළගස්සගෙන ඉන්නවා. එතකොට ඒ පිළිබඳව අපේ සහෝදරු ගත්තු පින්තූර කීපයක් තියෙනවා අපිට පෙන්වන්න පුළුවන්. මේ ඉන්නේ ඒ ගෙනාගත්තු පිරිස මෙතන මේ කට්ටිය මෙහෙම තියාගෙන ඉන්නවා කිසියම් කාර්යයක් සඳහා කියලා අපි හිතන්නේ. එතකොට ඒ වගේම මේ පින්තූරේ ගත්තමත් ඔබට පේනවා මේ පින්තූරෙත් ඉන්නේ පිරිස් මේ හොඳට පේනවා එවන්ගාඩ් එකේ සේවය කරන අය අර හමුදාවෙන් ඉඳලා අස්වැච්ච අය ඒගොල්ලන්ගේ ස්වභාවයන් අපිට පේනවා මෙතන විශේෂය තමයි මේ රතු පාට ඇඳගත්තු තරුණ කණ්ඩායමකුත් මේක තුළ ගෙනත් තියෙනවා එතකොට මේ වඩා සමීප කරපු පින්තූරයක් මේ තියෙන්නේ මේකෙත් ඒක පේන්න තියෙන ඔබට පේනවා එතකොට මේ අයව ගෙනලා තියෙන තැන් තැන් වලින් බස් වලින් ගෙනලා තියෙන එතකොට ගෙනා බස් වල අංකත් අපි ගාව තියෙනවා පෞද්ගලික බස් අතරලින් ගෙනත් තියෙනවා ඒ ගෙනා බස් අතක් ගත්තොත් ND 81 67 කියන බස් එක NB 0780 කියන බස් එක ND 57 71 NE 0444 ND 3097 මෙවැනි බස් වල ගෙනල්ලා තියෙන්නේ එතකොට අපිට සැකයක් තියෙනවා මේ කට්ටිය ගෙන්නගෙන තියෙන්නෙම අද අපේ උද්ඝෝෂණ රැලිය සහ පාගමනට කිසියම් කඩාකප්පල් කාර්යයේ කටයුත්තකට මේ කට්ටිය යොදවන්න කියලා අපිට හිතෙනවා මෙතන තරුණ පිරිසක් ඉන්නවා එවන් ගාඩ් එකේ සේවකන සේවකයෝ ඉන්නවා කාන්තාව කීප දෙනෙකුත් ඉන්නවා කියලා අපට තොරතුරු තියෙනවා මේ පින්තූර වල කාන්තාව ඉන්නවා එතකොට සමහරු අතු ඇඳලා ඉන්නවා ඒ නිසා කිසියම් කඩාකප්පල් කාර්ය ක්‍රියාවකට මෙයා ගෙනාව කෙනෙක් ඉතා පැහැදිලි මොකද අපි දන්නවා මීට කලිනුත් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබිච්ච අපේ ජාතික ජනබලවේගයේ සම්බුලුවට මේ බිත්තර ප්‍රහාරයක් කියලා කරන මේ කට්ටිය සම්බන්ධ කරත් මේ බිත්තර ටීම් එක තව පිරිසක් ගෙනත් තියෙනවා අපි ඉස්සෙල්ලාම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියන්න ඕන කම තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ කැත වැඩ කරන්න එපා බාල වැඩ කරන්න එපා ඔයාට ඔයාගේ ගෝලය වෙච්ච සේනාධිපති පාවිච්චි කළ එවන්ගාඩ් එකේ මේ පිරිසක් ගෙනැල්ලා අපි අද කරන වැඩේ නවත්තන්න බෑ ඒකට ඒක කඩාකප්පල් කරන්න බෑ මොකද මේක දහස් දහස් ගණන් ජනතාව ඇවිල්ලා ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ජනතාවගේ හැඟීම තමයි අද පෙන්වන්නේ ඔයාට ගෙදර යන්න කියලා මේ කියන්නේ යන්නේ ජනතාව හැඟීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තය නිකන් මේකට මුණ දී ගන්න බැරුව බාල වැඩ කැත වැඩ කරන්න එපා කියලා අපි කියනවා ඒ වගේම අපි කියනවා ආණ්ඩුවේ අයට එවන් ගාඩ් මුදල්ටත් එක්ක දැන් ඔයගොල්ලන්ගේ කාලය ඉවරයි ජනතාව කෝපෙන් ඉන්නේ ජනතාව විශාල පීඩාවක ඉන්නේ පෝලිං වල ගෑස් පෝලිමේ තෙල් පෝලිමේ කිරිපිටි පෝලිමේ මේ පීඩාව පේනවා කෝපේ පේනවා ඒ නිසා ඔයගොල්ලන්ගේ කාලය ඉවරයි ඒ නිසා ඕගොල්ලෝ තවදුරටත් මේක රකින්න ගිහිල්ලා අසහාර්ථක දේවල් කරන්න ලැස්ති වෙන්න එපා දැන් මේ එන්නේ ජනතාවක් මේ පෙළගැහිමින් ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා 74 වසරක ස්ථාපේ නිමා කරලා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගන පෙළගෙන ජනතාවක් ඉන්නෝ ඒක මේ ජනතා විමුක්ති පෙරමුණ හරි ජාතික ජන බලවේගය හරි සමාජිකින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ මේ අපේ රටේ මුළු ජනතාවක් තමයි මේ පෙළගහලා තියෙන්නේ ඒ නිසා එවැනි ජනතාවක් පෙළගහලා එනකොට ඒක හරස් කරන්න ඒකට අඩ තියන්න ඒක නවත්තන්න මොන ජගතෙක්වත් බෑ ඒක ගෝඨාභය මහත්තයට බෑ ආණ්ඩුවට බෑ එතකොට එවන්ගාඩ් එකට කොහොමදත් බෑ ඒ නිසා මෙවැනි පොඩි පොඩි කෙනෙහිලි වලින් මෙවැනි බාධා කිරීම් වලින් අපිව නවත්තන්න බෑ කියන එක අපි අනිවාර්යෙන් කියන්න ඕන කම තියෙනවා යාට මොකද ඒගොල්ලෝ හිතනට වඩා අපිට බොහෝ දේවල් තියෙනවා ගෝඨාභය මහත්තය හිතන් ඉන්නවනේ යාට විතරේ බුද්ධියන්ස තියෙන කියලා නේ අපිට තොරතුරු තියෙනවා අපිට කලින් ඉඳන් වාර්තා වුණා මේ මෙහෙම එකක් කරන්න හදනවා කියලා ඊයේ රත්නපුරේ කතාවල රත්නපුරෙන් කණ්ඩායමක් එවනවා කියන එක අපිට වාර්තා වුණා බස් එකේ නම්බර ටික අපිට වාර්තා වුණා ඒ නිසා අපි අපේ සහෝදරු යව්වා තොරතුරු එකතු කරගත්තා ඒ නිසා හරි පැහැදිලි එවන් ගාඩ් එකවට කට්ටිය ගෙනත් තියෙනවා ඒගොල්ලන්ට කන්න බොන දීලා තියෙනවා 41,500 සල්ලි දීලා තියෙනවා ඒගොල්ලෝ දැනට එකෙන් ওই මොන හරි කකා බිබී ඉන්නෝ සිගරට් බිබී ඉන්නෝ ඒ නිසා අපි කියන්නේ එකක් තමයි මේ මිනිස්සු මේ එවන්ගාඩ් එකේ රස්සා කරන කට්ටිය හමුදාවෙන් ඉඳලා අයින් වෙලා රස්සා කරන මේ රස්සාවක් කරන්න ආපු මිනිහව මේ වගේ එක එක වැඩවලට යොදවලා ඒගොල්ලන්ගේ ජීවිතේට කරදර ඇති කරන්න එපා දැන් අපි හොඳටම දන්නවා අර ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ සම්බුලුවට බිත්තර ගහන්න ආපු දෙන්නේ කල්ලා ගත්තා ඒ දෙන්න ඒගොල්ලන් නිදහස් කරගන්න බැරි වුණා ඒ දෙන්නට රිමාන්ඩ් එකේ තපෙන්න වුණා අප ලැබුණෙත් නැහැ ඒ නිසා
අපි මේ මේනායට කියන්නේ කුලියට මේ වැඩ වලට එන්න එපා. ඇවිල්ලා නිකන් කරදරේ වැටෙන්න එපා. අප හම්බෙන්නෙත් නැහැ. ওই මහතුරු කවුරුත් රකින්න යන්නේ නැහැ. අනික ගත්තොත් එහෙම ඒගොල්ලන්ට දැනෙන්න ඕන මේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ගෑස් නැති එක ඒගොල්ලන්ටත් අදාළයි. ලයිට් කපන එක ඒගොල්ලන්ට අදාළයි. මේ රටේ තෙල් නැති එක අදාළයි. මේ මහ විශාල අර්බුදයක් තියෙන මිනිස්සු ගෑස් පෝලිම් වල තෙල් පෝලිම් මේ දුක් විඳිනවා. මැරෙලා වැටෙනවා. එතකොට ජනතාවක් පෝලිම් වල මැරෙලා වැටෙද්දි ඒකට උත්තරයක් නැති ආණ්ඩුවක් නම් තියෙන්නේ. විසඳුමක් නැති ආණ්ඩුවක් නම් තියෙන්නේ. ජනතාව පෝලිම් වල දුක් විඳිද්දි අඳෝනා කියද්දි ඒක විසඳන්න බැරි ආණ්ඩුවක් නම් තියෙන්නේ. මොකද්ද මේ වෙන්නේ? ද ආණ්ඩුව අන්තිම මොකද කරලා තියෙන්නේ? ආණ්ඩුව අන්තිම ගණන් තමයි ෂෙඩ් එකට හමුදා යවන තෙල් පෝලිම් හදන. ඇත්තට ගත්තොත් ෂෙඩ් එකට යවන හමුදා නෙවෙයි ෂෙඩ් එකට යවන තෙල්. දැන් පෙට්‍රෝල් ෂෙඩ් වලට පෙට්‍රෝල් යවන උනුවට ඩීසල් යවන උනුවට දැන් හමුදා යවලා තියෙන හමුදා වල කියලා තෙල්ලේ උනන් නැහැ නේ. එනිසා මේ ආණ්ඩුව පෙන්ලා තියෙනවා ඒගොල්ලන්ට මේ රට කරන්න බෑ අසමත් කියලා. රට විකුණනවා. මිනිස්සු මහපාරේ දුක් විඳිනවා, හිඟා කනවා, මෙරලා වැටෙනවා. තී වගේ වෙලාවක අපි නියෝජනය කරන්නේ මේ මිනිසුන්ගේ වේදනාව. අපි නියෝජනය කරන්නේ මිනිසුන්ගේ දුක. අපි නියෝජනය කරන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නය. අපි නියෝජනය කරන්නේ මිනිසුන්ගේ ජීවිතයේ විඳින මේ අඳුනාව. ඒ නිසා අපට අයිතියක් තියෙනවා ඒ ජනතාව වෙනුවෙන් ජනතාවත් එකතු වෙලා ජනතාව පෙළගස්සලා මේ පාලනය නිමා කරන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා සදාකාලික නෙවෙයි. දැනටමත් අපි දන්නවා එයාට යන තැනට වැඩ හැදිමින් තියෙන නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ රට රට කරන්න පුළුවන් අර බාර දීලා බහැල යන්න ඕන ගම තියෙනවා. ඒ සඳහා තමයි අපි මේ ජනතා පිළගැස්සමෙන් ඉන්නේ. ඒ ජන පිළගැස්සීම නතර කරන්න ඕන 250 300ක් ගැල්ලා එවන් ගාඩේ කට්ටිය ගැල්ලා උත්සාහ කරනවා නම් ඒක තමයි ලෝකේ ලොකුම විහිළුව. ඒ නිසා අපි කියනවා ඔයිට වඩා චණ්ඩී අපි දැකලා තියෙනවා. ඒකට ලොක්කු අපි දැකලා තියෙනවා. බාධා අපි විඳලා තියෙනවා. ඒ නිසා මේ මහා ජනතාවක් පාරට බහැලා එන වෙලාවක ඒක නවත්තන්න ඒකට බාධා කරන්න මේ කුලියට 50කට 100ක් 200ක් ගෙනල්ලා කරන්න වෙන්නේ නැහැ. සා කරුණා කරලා මේ ඒ කුලියට ගෙනා මිනිස්සුන්ගේ ජීවිතවලට කරදරයක් කරන්නෙත් නැතුව ඒ මිනිස්සුන්ට යන්ත කරන්න මේ බාධා කිරීම වහම නවත්තන්න කියලා අපි ගෝඨාභයට කියනවා. ගෝඨාභයට අපි කියනවා බාධා කිරීම නවත්තන්න ඔයා මොන බාධා කරත් ඔයාට ගෙදර යන්න වෙනවා. දෙකක් නෑ අපි ඔයාව එළවනවා. අපි කියන්නේ මෙරට ජනතාව. නිසා මෙරට වේදනාවටපත් ජනතාව ඕගොල්ලන් වෙලවනවා. ඕගොල්ලන්ගේ පාල නිමා කරනවා. 74ක සාපේ නිමා කරලා මෙරට ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් හදන ලෑස්ති. ඒකට බය වෙලා ඒකෙන් තිගැස්සিলা තැතිගැන් වෙලා ඒක වළක්වන්න මේ වගේ පුංචි පුංචි බාල වැඩ විහිළු වැඩ කරනවා නම් අපි හිතනවා ඒක ඔයාගේ බැරිකමයිම තවත් ලකුණක්. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනාධිපති අවධාරණ කළ කියනවා ඔයාගේ යාළුවාව යාළුවා හරහා මේව නවත්තන්න බෑ. එ නිසා යා පාවිච්චි කළ මේක බේරන්න බෑ. එ නිසා කරුණා කරලා මේ වගේ වැඩ කරන්න එපා කියලා අපි යාට කියනවා. ඒ වගේම අපි ජනතාවට කියනවා මේ ජනතාව වෙනුවෙන් අපි කරන මේ කාර්යයේදී ඊට බාධා කරන්න කිසියම් කණ්ඩායම් යොදවන නම් අපි කියනවා ඒ කණ්ඩායම් පරාජිතපත් කරලා ජනතාවගේ ජයග්‍රහණය වැඩ කරන්න ඕන. ඉතින් අපි සහතික වෙනවා අපි රට ජනතාවට. අපි කෝප වෙන්නේ නැහැ, ප්‍රකෝප වෙන්නේ නැහැ. අපි ගැටුම් වලට යන්නේ නැහැ. හැබැයි ඒ වගේම අපි අපට කරන බාධා ඉස්සරහා නතර වෙන ලැස්තිත් නැහැ. සහ කුමන බාධා ආවත් අපි ජනතාව වෙනුවෙන් අපි ගත්ත තීරණය අඟලක් අඩියක් පස්සට තියන්නේ නැහැ. සහ මේ සටන අපි ජයග්‍රහණය කළවර කරනවා. ඒ ජයග්‍රහණය වළක්වන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එවන් ගාර්ලට බෑයි කියන එක විතරක් අපි තහවුරු කළා කියනවා. සවි ජනතාවට කියනවා අවදියෙන් ඉන්න, අවදියෙන් ඉන්න. මේ කුමන්ත්‍රණ මේ කඩක් කපල්කාරී ක්‍රියා පරදවලා ඔබේ ප්‍රශ්නේ වෙනුවෙන් ඔබ විඳින දුක වෙනුවෙන් මේ නගන හඬට ඔබ වෙනුවෙන් අලුත් සමාජයක් හදන්න තරමේ උත්සාහයට ඔබ එකතු වෙන්න අත්ල්මද ගන්න කියන ඉල්ලීම කරමින් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මෙවැනි බාල වැඩ කරලා අපේ ගමන නවත්තන්න බෑ කියන එක අපි නැවත අවධාරණය කරමු. මේගොල්ලෝ ඉන්නේ මොන වගේ කාරණයකටද මොවුන් සූදානම් වෙන්නේ කියන එක ගැන යම් තහවුරුවක් තියෙනවා. අපිට හිතනවා එක එක වර්ගයේ කඩාකප්පල්කාරී වැඩවලට ඇවිල්ලා ඇත්තේ කියලා. සමහරට අපි එන පෙළපාලියේ මග ඉඳලා කිසියම් බාධා කිරීමක් කරන්න වෙන්න පුළුවන්. නැත්නම් අපේ පෙළපාලිය අස්සට ඒගොල්ලෝ රිංගවල මොකද රතු ඇඳගත්තු පිරිසක් ඉන්නවා. එනිසා අපි රිංගවල පෙළපාලේ යන අය හැටියට ඇවිල්ලා කිසියම් දෙයක් කරන්න පුළුවන් කඩාකප්පල්කාරී වැඩක් කරන්න පුළුවන්කම තියෙන ලෝකෙම වෙලා තියෙන නිසා අපි ඒක ගැන අවදියෙන් ඉන්නේ. අපිට තොරතුරු තියෙනවා. අපි මේ ගැන හොඳටම විමසිල්ලෙන් නිසා එකක් තමයි ඒගොල්ලන්ට මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ කරන්නේ මොකද්ද කියලා. කොහොමනත් අපි කියනවා මොන වර්ගයේ දෙයක් කරන්න ආවත් අද ඒගොල්ලෝ ඒක අසාර්ථකයි කරන්න වෙන්නේ නැහැ. නිසා ඒ ඕනෑම විදිහේ බාධකයකට මුහුණ දීලා අපේ විරෝධතා පෙළපාලිය සහ රැලිය සාර්ථකව ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. නිසා කඩක් කප්පල්කාරී වැඩ කරන්න කායක පුළුවන් වුණත් ජනතා විමුක්ති පෙරමුණේ ජාති ජන බලවේ අපිත් එක්ක නම් ලෑස්ති වෙන්න එපා මහත්වරු කියලා බිවරණ කියනවා. මේ අද සසපක්ෂික සමුළුවක් තියෙනවා හැම පක්ෂකම එකතු. දැන් එකට බුදුමල්ලට ආරාධනාවක් තිබුණද? බුදුමල් සාභාගී ජාතික ජන බලයකට ආරාධනාවක් තිබුණා. ඉතින් ජාතික ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ සානක සෞතරේ සම්බන්ධ මහත්වරු පැහැදිලි කිරීමක් කළා.
ඇත්තම සර්වපාක්ෂික සමුළුවක් නැහැ. දැන් තියෙනවනේ. පක්ෂ කීපයක සමුළුවක් තියෙන එක සර්වපාක්ෂික නෙවෙයි. ඒ නිසා මේ මෛත්‍රීපාල මහත්තයාගේ හිත හදන්න, යාව මේ ආණ්ඩුවේ තියාගන්න, නිකන් මිනිස්සු රවට්ටන්න කරන බොරු සංදර්ශන වලට කවුරු දායක වුණත් අපි දායක වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ස්ථාවරය කලින් කියලා තියෙනවා. අපි සහභාගී වුණේ නැහැ, සහභාගී වෙන්නේ නැහැ.